ලයිෆ් පොයි ශැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. රට තුල පවත්න වාතාවරණයේ හැමී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට රජයගෙන යන වැඩපිළිවෙල යටතේ දිවයිනේ සියලුම ඖෂධ අලවිසල් අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කර තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී තිබෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිතුමා හැටියට සමාලෝචනයක් කිරීම සඳහා අපව කැඳෙව්වා. එහිදී තීරණයක් ගනු ලැබුවා 9 වෙනිදා ඉඳලා සෑම දිනකම ඇඳිරි නීතිය පැවතුනත් නැතත් ඖෂධ ශාලා උදේ 9 ඉඳලා හවස 5 වෙනකල් විවෘතව තිබීමට. ඒ අනුව අද පෙරවරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජයේ උසසැල් සහ පෞද්ගලික ඖෂධ අලවිසැල් ජනතාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා විවෘත කර තිබුණා. මෙතර ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව විසින් IDH රෝහලට ECG යන්ත්‍රයක් උෂ්ණත්වමාන 30ක් ඇතුළු රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් ප්‍රදානය කරනු ලැබුවා. ඩොච්චකම රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ එහි කාර්ය මණ්ඩලය විසින් ඇසුරුම් කර එම රෝහලේම වෛද්‍යවරයෙකු විසින් සිය පෞද්ගලික මෝටර අතින් රෝගීන් වෙත බෙදා හරිනු ලැබුවා. රත්නපුර ගොඩකැල පිහිටි කුලරත්න බාලිකා ළමා නිවාසයේ රැඳී සිටින දරුවන් 40ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනා සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති වීම පිළිබඳව ඊයේ අද දින ප්‍රවෘත්ති විකාශයෙන් අප වාර්තා කළා. ඒ අනුව ඊයේ දිනේදී සැපරගමු පරිවාස කොමසාරිස්වරයා විසින් අදාළ ළමා නිවාසයට පැමිණ තොරතුරු සොයා බලා තිබෙනවා. අද දිනේදී විවිධ පුද්ගලයන් විසින් පැමිණ ළමා නිවාසයේ දරුවන් සඳහා ආධාර ලබා දීමට කටයුතු කර තිබුණේ මෙලෙසින්. මේ අතර ඇඳිරි නීතිය පැවති කාලය තුළ තලවතුගොඩ තොග වෙළඳ සැල් කිහිපයක්ම අනවසරයෙන් භාණ්ඩ අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෙළඳ සැල් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී එක් වෙළඳ සැලක් තුල තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අල කිලෝ 1000ක් හමු වී තිබෙනවා. එමෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට ලබා දීමේ වැඩසටහන් මෙලෙස ක්‍රියාත්මක වුණා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස දමුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන පෙරේදා වසා දෙමුණු අතර ඊයේ දින වසා දෙමුණු තබුත් එකම ආර්ථික මධ්‍යස්ථානයේ අද දිස් වූයේ පාළු ස්වභාවයක්. කෙසේ වෙතත් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සහ මැනින් වෙළඳ සංකීර්ණයත් අද සුපුරුදු ලෙස ක්‍රියාත්මක කෙරුණා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග උද්ගත වූ වාතාවරණයේ හැමුවේ පසුගිය පෙබරවාරි මාස සිට සිය විදුලි බිල ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින් සඳහා එම බිල්පත් ගෙවීමට අප්‍රේල් 30 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ එම සහන කාලය අවසන් වනතුරු කිසිදු පාරිභෝගිකයෙකුගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන අතර පවතින වාතාවරණයේ හැමුවේ කිසිදු හිඟයකින් තොරව විදුලිය සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් බවයි. මේ අතර පසුගිය මාර්තු පළවෙනි දින හෝ ඉන් පසු පොලිසිය විසින් නිකුත් කර ඇති රථවාහන දඩපත්‍රිකා සම්බන්ධයෙන් ස්ථානීය රථවාහන දඩමුදල් තැපැල් කාර්යාලය හරහා ගෙවීමේදී සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය රාජකාරී වෙනුවෙන් තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු මෙම සහන කාලය ලබා දීමට සැලසුම් කර ඇති අතර එහිදී රථවාහන දඩපත්‍රිකා ගෙවීමට ඇති දින 14ක කාලයේ ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩමුදලක් අය නොකරනු ඇති. කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.